දේශීය දේ අගය කරන ඔබ වෙනුවෙන්ම දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා 100ට 100ක්ම දේශීය එලකිරි වලින්ම නිෂ්පාදිත පැල්වත්ත කිරි අනුග්‍රහයෙන් දැන් අපි අහමු වනන්තරේ කතන්දරේ වනන්තරේ කතන්දරේ ඔබේ ප්‍රියතම අඩහෝරාව සමග එක්වන්නයි මේ සාදර ආරාධනා. සොඳුරු රමණීය පරිසරයක පහස විඳින්න කවුද කැමති? නොඉඳුල් වනවදුළු සිසාරා හමායන සීතල සුළඟින් ගතසිත සන්සුන්ව දැහැන්ගත වෙද්දී කුරුණු කොබේ රෑනගිරා මලිති බටිති සිවතුන්ගේ ගී සින්දු හරිම අපූර්වයි. අදත් වනන්තරේ කතන්දරේ ඔබට කියන්න සහභාගිත්වය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. මූලිම අනුග්‍රහය කවදත් ජනතාවගේ නිරෝගී භව අගය කරන පෝෂදායි වස පිස නැති කිරි නිෂ්පාදනයේත් අලවියේත් ප්‍රමුඛ පැල්වත්ත කිරි කර්මාන්තායතනයෙන්. රසයෙන් අනුන ගුණයෙන් අනුන පිරිසිදු බවෙන් අනුන ISO 22000 තත්ත්ව සහතික සම්මානයෙන් පිදුම් ලද පැල්වත්ත කිරි නැවුම් බව කතරම් දෙයන්න ඔබටම පරීක්ෂා කරගත හැකි. ඔබේ පෝෂණය වෙනුවෙන් ඔබේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් පැල්වත්ත කිරි ඔබ කැමති පරිදි පූර්ණ යොදය සහිත හෝ යොදය රහිත මේ දෙයාකාරයෙන්ම එය ලබා ගත හැකි. දියර කිරි, කිරිපිටි සහ යෝගට් බට අයිස්ක්‍රීම් මිලදී ගැනීමේදී පැල්වත්ත නාමය පිළිබඳව විශ්වාසය තබන්න. එය ඔබේ ජීවිතය නිරෝගිමත් කරයි. අපේ දේ රැකගන්න, අපේ දේ අරගන්න. පැල්වත්ත කිරි. පැල්වත්ත කිරි. මෙතෙක් මුදුටු ජීවිතය නැවුම් වුවත් නෙත ගැටෙනවා. ආදරයෙන් සිත පිරෙනවා, ජීවිතයත් අලුත් වෙනවා. වනන්තරේ අම්මා ඔබේ ඉස තෙල් ගා පිරිමදි. වනන්තරේ කතන්දරේ අහන ඔබට ඇත වශයෙන්ම විවිධ තොරතුරු අපි වරින් වර ඉදිරිපත් කරනවා. නමුත් මේ දිනවල තියෙන විවිධ දුෂ්කරතා රාශියක් නිසාම අපිට නවතම තොරතුරු වනජීවී අඩවි වලට ගිහිල්ලා ඒ උද්‍යානවලදී පටිගත කර කිරීමේ තිබෙන අපහසුතා ගණනාවක් නිසා තරමක් අතපසු වෙලා තියෙනවා. නමුත් අප ඔබව අමතක කරේ නැහැ. ඒ අනුව අපට දැනගන්නට ලැබුණා ඉතාම නුදුරු දිනක ජගත් අඩවි ආරක්ෂකවරුන්ගේ දිනය යෙදිලා තියෙනවා කියලා. ඉතින් මං හිතනවා ඒකත් ඉතාම වැදගත්. මොකද මේ අඩවි වනපෙත් ආරක්ෂා කරන්නට සිටින ඒ මහත්වරුන්ගේ ජීවිත පිළිබඳව යම්කිසි වගකීමක්, ඒ පිළිබඳව යම්කිසි හැදෑරීමක් අප දැනගෙන සිටිය යුතු වෙනවා. ඒ සඳහා අප සම්බන්ධ වුණා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහත්මයා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට ඇත්ත වශයෙන්ම මේ ජගත් අඩවි ආරක්ෂක දිනයක් හැටියට නම් කිරීමේ යම්කිසි පරමාර්ථයක් තියෙනවද, විශේෂත්වයක් තියෙනවද, ඒ පිළිබඳව අපව දැනුවත් කරන්නට කියලා මුලින්ම ආරාධනා කරන්නට කැමති. ඔව්, හැම අවුරුද්දකම ජූලි 31 වෙනි දින තමයි ජගත් අඩවි ආරක්ෂකවරුන්ගේ දිනය, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් රේන්ජර්ස් ඩේ කියලා අපි හඳුන්වන්නේ. මේක 2007 වර්ෂයේ තමයි මුලින්ම මේ රේන්ජර්ස් ඩේ එක, එහෙම නැත්නම් අඩවි ආරක්ෂකවරුන්ගේ දිනය සැමරීම පටන් ගත්තේ. මේකත් විශේෂ හේතුවක් තියෙනවා. ලෝ පුරා අඩවි ආරක්ෂකවරුන්ගේ පදනම, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් රේන්ජර්ස් ඇසෝසියේෂන්, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් රේන්ජර්ස් ෆවුන්ඩේෂන් කියන එකේ මෙයාලගේ 15 වෙනි සංවත්සරය නිමිත්තෙන් තමයි මුලින්ම 2007 වර්ෂයේදී මේ දිනය සමරන්න පටන් ගත්තේ. එදා ඉඳන් 2007 වසරේ ඉඳන් හැම අවුරුද්දකම ජූලි මාස 31 වෙනිදා මේ අඩවි ආරක්ෂකවරුන්ගේ දිනය විදිහට සැමරීම කරනවා. ඔව්,
මේ එතකොට දැන් එහෙම විශේෂ වැදගත්කමක් තියෙන නිසායි ජගත් අඩවි ආරක්ෂක දිනයක් හැටියට වෙන් කරලා ඒ සැමරීම් කරන්නේ. මොකද්ද මේ අඩවි ආරක්ෂකවරුන් පිළිබඳව තියෙන වගකීම්, ඔවුන්ට පැවරී තිබෙන කාර්යභාරය, ඒ පිළිබඳව අප දැනුවත් වෙන්නට උනේ කොහොමද? ඔව්, ඇත්තටම දැන් ලෝකයේ පුරා විවිධ රක්ෂිත කලාප තියෙනවා. වර්තමානයේ ගත්තාම ලෝකයේ පුරා විවිධ රක්ෂිත කලාප 10,000කටත් අධික ප්‍රමාණයක් තියෙනවා. අපේ ලංකාවේ ගත්තත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ ප්‍රදේශවල ජෛවවිවිධත්ව සංරක්ෂණය, ඒ වගේම පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ප්‍රදේශ, ඒ වගේම විවිධ වටිනාකම් පාරිසරික වටිනාකම් තියෙන ප්‍රදේශ මේ රක්ෂිත විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ රක්ෂිත ප්‍රදේශවල තියෙන සතාසිල්පාවා, ගහකොළ, ඒ වගේම ජාතික උරුමයන් මේ සියල්ල ආරක්ෂා කිරීමේ වගකීම, එහෙම නැත්නම් මේ ආරක්ෂිත පළමු පෞර හැඩියට තමයි අඩවි ආරක්ෂකවරු සවරන්නේ. එතකොට මේ අඩවි ආරක්ෂකවරු මේ රක්ෂිත කලාප රකින්නවා. එතකොට මේ රක්ෂිත කලාප රැකීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරනවා. මේ වනසත්ත්ව අඩවි ආරක්ෂකවරුන්ගේ දිනය සැමරීමේ මූලික පරමාර්ථය තමයි අඩවි ආරක්ෂකවරුන් කරන මේ කාර්යභාරය එගෙයීම සහ ඒ වගේම ලොව පුරා වසරකට 1000කටත් වඩා අධික අඩවි ආරක්ෂකවරුන් සංඛ්‍යාවක් මේ ස්වභාවික උරුමයන් රැක ගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරනවා. ලංකාවේ තත්ත්වෙත් එහෙමයි. අපෙත් වසරකට මේ නිලධාරීන් කීප දෙනෙක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරනවා මේ ස්වභාව සම්පත් රැක ගැනීම උදෙසා. ඉතින් මොවුන්ගේ මේ පරිත්‍යාගය සඳහා උපහාරයක් දැක්වීමත් මේ අඩවි ආරක්ෂකවරුන්ගේ දිනය සැමරීමේ ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තියෙනවා. ඔව්, ඊටම කෘතවේදී බවක් ඒ තුළ ගැබ්විලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කළ යුතුම ඊටම වටිනා කෘතවේදී ගුණයක්. ඇත්ත වශයෙන්ම දැන් ඒ විදිහට ලෝකෙම දැන් 1000කට වගේ විශාල ගණනක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා නම් ඒ සඳහා යෙදුන ඒ අවස්ථාවල් පිළිබඳව නිරීක්ෂණය කරලා එවැනි අවස්ථාවල් වලට නැවත පත් නොවන්නට අදාළ වැඩපිළිවෙළවල් යම් කිසි ක්‍රියාදාමයන් ඉදිරියට ගන්නට සූදානම් කරලා තියෙනවාද? ඒ පිළිබඳව ගන්නවද? ඔව්, අපිට ලංකාවේ තත්ත්වය බලපුවාම ලංකාවේ මේ වනජීවී එහෙම නැත්නම් වන සංරක්ෂණ නිලධාරීන් බොහෝ වෙලාවට මිය ගිහින් තියෙන්නේ. එක්කෝ මේ කැලේට ඇතුල් වෙච්ච දඩයක්කාරයන්ගේ වෙඩිපහරින්, එහෙම නැත්නම් කැලෑ හොරුන්ගේ, ගස් හොරුන්ගේ වෙඩිපහරින්, එහෙම නැත්නම් අවාසනාවකට සමහර අවස්ථාවල අලි මිනිස් ගැටුම අවම කිරීමට ගිහිල්ලා සමහර අලි අල්ලන අවස්ථාවල, අලි පන්නන්න යන අවස්ථාවල වනාලින්ගේ පහර දීමට ලක් වෙලා මේ අඩවි ආරක්ෂකවරු මිය ගිය අවස්ථා තියෙනවා. එතකොට පළවෙනි කාරණය මේ දැව හොරුන්ගෙන්, ඒ වගේම දඩයක්කාරයන්ගෙන් මිය යන එක වළක්වන්න ශ්‍රී ලංකාවේදී ගත් එක පියවරක් තමයි මේ අඩවි ආරක්ෂකවරුන්ට එහෙම නැත්නම් වනජීවී වන සංරක්ෂණ ආරයට අවශ්‍ය ගිනියවි, නවීනතම ගිනියවි සපයනවා, ඒ වගේම ඔවුන්ට හොඳ පුහුණුවක් සපයනවා, ඒ වගේම මේ විවිධාකාරයේ පුහුණු වීම මගින් ඔවුන්ට පුහුණු කරනවා කොහොමද මේ වගේ දඩයක්කාරයක් ඇල්ලීමට අවශ්‍ය කොහොමද කරන්නේ ඔවුන්ගේ ජීවිතවලට අවම අනතුරක් වෙන විදිහට. ඒ වගේම වන සතුන්ගෙන් වන හානිය ගත්තත් විවිධාකාරයේ පුහුණු කිරීම මේ සිද්ධ කරනවා. මේ සතුන්ගෙන් කොහොමද මේ සතුන්ගෙන් වන අනතුරු අවම වෙන විදිහට තමන්ගේ රාජකාරිය කරන්න කියලා. ඉතින් ලෝකේ තත්ත්වෙත් මෙහෙමයි. විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය නවීනතම අවියවද සපයනවා, මේ දඩයක්කාරයන්ගෙන් ආරක්ෂා වෙන සහ අවශ්‍ය පුහුණුව සැපයීම වගේ කරුණු වලින් තමයි ඔවුන්ගේ ජීවිතවලට වන හානි ආම කිරීමේ හැකියාවක් ලැබෙන්නේ. වනසන වනපිත මේ
සවන් දෙන්නේ වස විස නැති කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛ පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ අනුග්‍රහයෙන් ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරන වනන්තරේ කතන්දරේ සමගයි දිවයිනේ දිස්ත්‍රික්ක 14ක කුඩා පරිමාණ කිරි ගොවීන් දිරිමත් කරමින් ඔවුන්ගෙන් ලබා ගන්නා 100%ක්ම දේශීය නැවුම් එලකිරි වලින්ම නිෂ්පාදිත පැල්වත්ත කිරි රසකාරක වර්ණකාරක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති පැල්වත්ත කිරි විශේෂිත වූ තත්ත්ව පරීක්ෂාවකින් පසු ඔබ අතට පත්වන පැල්වත්ත කිරි යාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදිත කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිට පැය 48ක් ඇතුළත ඔබ අතට පත්වන පැල්වත්ත කිරි පැල්වත්ත කිරි පිටි ෆුල් ක්‍රීම් හා නන් ෆැට් යොදේ සහිත හෝ යොදේ රහිත වශයෙන් මේ දියාකාරයෙන්ම ලබාගත හැකියි විශේෂයෙන්ම දිවයිනේ ඇති තෝරාගත් කේල් සුපර් ස්ථාන 14කදී පමණක් පැල්වත්ත කිරි පිටි බටර් යෝගට් අයිස් ක්‍රීම් ඇතුළුව පැල්වත්ත සියලු නිෂ්පාදන ඔබට ලබාගත හැකියි පැල්වත්ත නිෂ්පාදන විශිෂ්ටයි විශ්වාසයි අපේ දේ අරගන්න අපේ දේ රැකගන්න පැල්වත්ත කිරි පැල්වත්ත කිරි දැන් අපි ආයේ තහමු වනන්තරේ කතන්දරේ. ඔව්. දැන් ওই විදිහට දැන් ජීවිත හානි වුණාම බොහෝ විට දැන් ජීවිත හානියක් වුණාම ඒ ගෙදර ප්‍රධානියා ඒ විදිහට ජීවිතේ නැති වුණොත් ඒ පවුලේ නඩත්තුව ඒ ඇතන ඒ දරුවන්ගේ පැවැත්ම මේ ආදී පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුල ඇති කරලා තියෙනවද මේ නියාමකවරු වෙනුවෙන්? ඔව් අනිවාර්යයෙන්ම අපේ මේ වනසත් අඩවි ආරක්ෂකවරු හෝ වනජීවි නිලධාරියෙක් රාජකාරියේදී මිය ගියහම ඔවුන්ට වන්දි පිරිනැමීම් සිද්ධ වෙනවා ඒ වගේම ඔවුන්ගේ දරු පවුල් වෙනුවෙන් ඔවුන්ගේ පවුලේ ඉතුරු සමාජිකයන් ඔවුන්ගේ බිරිඳ හෝ වේවා දරුවන් හෝ වේවා ඔවුන්ට අර නිලධාරියා විශ්‍රාම යන ටෙක් අවශ්‍ය වැටුප් සපේනා වගේම ඔවුන්ගේ සුබසාධක කටයුතු වලට යම් දායක වීමක් මේ දෙපාර්තමේන්තුව විසින් සිද්ධ කරනු ලබනවා මංජල මහත්තයා දැන් එතකොට ඔය වනයේට හානි කරන පුද්ගලයන් අල්ලන්න ගිහිල්ලා නැත්තම් දඩයක්කරුවන් අල්ලන්න ගිහිල්ලා තමයි ඔවුන්ගේ ජීවිතවල වැඩිපුරම හානි සිදු වෙන්නේ. අල්ලගත්තට පස්සේ නැත්තම් ඔවුන්ට යම්කිසි හානියක් වුණොත් නීතිමය රැකවරණයක් කොයි ආකාරයෙන්ද නීතිමය ප්‍රතිපාදන කොයි ආකාරයෙන්ද තියෙන්නේ මේ නීතිපැත්තෙන් ක්‍රියාත්මක වෙන්න? ඔව් ඒක රටේ පෞද්ගල නීතිය නිදන්ද අපේ වන අපරාධයක් සම්බන්ධ වුණොත් වනේ ඒ අපේ වනසත් ආරක්ෂක පනත හරි වරස් ඕඩිනන්ස් එකෙන් හරි එයාට දඬුවම් කරනවා. ඒ වගේම එයාලා මේ නිලධාරියෙක් මේ ඝාතනය කරොත් එයාට රටේ පෞද්ගල නීතිය අනුව දඬුවම් ලැබෙනවා. ඒක තමයි වෙන්නේ. මේ වෙනකොට සාමාන්‍යයෙන් කොච්චර කාලයක් තිස්සේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවද? වන්දි ක්‍රමයත් එක්කලා දැන් සාමාන්‍යයෙන් ඔය වගේ අවස්ථාවල් වලට මුහුණ දෙන්න ඇතිනේ ගණනාවක් අවස්ථා ගණනාවක් ඒවැයිදී මතුවලා තියෙන ගැටලු ඒවට කොහොමද මුහුණ දුන්නේ ඒවා කොහොමද සාර්ථකව විසඳලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව සඳහන් කරනවා නම් ඔව් මේ දැන් අපි බොහෝ වෙලාවට දැන් අපි උදාහරණයක් ගමු
අලි පළවාහැරීම වලදී නිලධාරීන් මිය ගියා නම් ඇයි මිය යන්නේ හේතුව මොන වගේ අවස්ථාවල අලි පළවාහරින්න ගිහිල්ලාද මේ මිය යන්නේ? අතර අපි කොටක් දැක් එකක් තමයි දිවා කාලේ අලි පළවාහැරීම වලට ගියොත් බොහෝ වෙලාවට නිලධාරීන් අනතුරු සිද්ධ වෙච්ච අවස්ථා වැඩි. ඒ හින්දා දෙපාර්තමේන්තුව දැන් කවදාවත් මේ දවල් කාලේ අලි පළවාහැරීම වලට යන්නේ නැහැ. එතකොට අලි පළවාහැරීම සඳහා අනිවාර්යයෙන්ම අඳුරත් එක්ක තමයි අලි පළවාහැරීම ආරම්භ කරන්න ඕනේ. එතකොට තමයි නිලධාරීන්ටත් බලපෑම ආම විදිහට මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒකම සමහර වෙලට අඩවි ආරක්ෂකවරුන් දරයක්කාරයන් ඝාතනය වෙද්දී සමාජයට අපේ වැටලීමේ සංවිධානාත්මක භාවය බලපානවා. එතකොට ඒව සම්බන්ධ නිලධාරීන් දැනුවත් කරන්න ඕන. අපි එතකොට අපි එක එක යම් මනහරි සිද්ධියක් වුණොත් ඒ සිද්ධියේ ඇයි මේ නිලධාරියා මිය යන හේතුව කියන එක අපි ස්ටඩි කරලා ඉස්සරහට එහෙම දේවල් වළක්වන්න කටයුතු කරනවා. ඔව්. දැන් උතන ඔබට හමු වුණා කිව්වා අඩවි ආරක්ෂක ඩීපී ශාසිංහ මහත්මයා. මාත් එක්ක ඉන්න වනසත් අඩවි ආරක්ෂක ඩීපී ශාසිංහ මහතා වනජී දෙපාර්තමේන්තුවේ එකම ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ අඩවි වනධාරී කපිල ආරියරත්න මහත්මයා. මේ දෙන්නව මාත් එක්ක ඉන්නවා. ඔව්. දැන් වනජීවී අඩවි ආරක්ෂක ඩීපී ශාසිංහ මහත්මයා, කොහොමද ඔබතුමාගේ රාජකාරී කටයුතු වලදී මුහුණ දීලා තියෙන පැවිරලා තියෙන වගකීමත් එවැනි අවස්ථාවකදී මුහුණ දීලා තියෙන විශේෂ දෙයක් පිළිබඳව ඔබට සිහිපත් කරන්නට පුළුවන් මොන අවස්ථාවක් පිළිබඳවද? ප්‍රධාන ලෙසම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ව අඩවි ආරක්ෂකවරුන් වශයෙන් අපිට විශේෂ වශයෙන්ම විශාල රාජකාරී වගකීම් ප්‍රමාණයක් පැවිරලා තියෙනවා. ඉන්න ප්‍රධාන තැනක් ගන්න ඇත්තටම දැනට අපි ක්‍රියාත්මක කරන වනසත්ත හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ක්‍රියාවෙහි යෙදවීම. ඊට අමතරව ලංකාව වගේ රටවල්වල අපි වෙනත් ජාත්‍යන්තර ආයතනත් එක්ක සම්මුතීන් වලට ඇවිල්ලා තියෙනවා මේ වනසතුන් සහ මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. එතනදී අන්තරායට ලක් වෙච්ච සතුන් නැත්නම් දුලබ සතුන් විලඳාම සම්බන්ධයෙන් සයිටිස් සම්මුතියට අපි ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම පරයටනයක නැත්නම් සංක්‍රමණික සතුන්ගේ ආරක්ෂාව සඳහා CMS නැත්නම් බොන් සම්මුතියට අපි ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව අන්තර්ජාතික වශයෙන් වැදගත්කම සහිත තෙත්බිම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තියෙන ඔය රම්සා තෙත්බිම් සම්මුතිය වගේ සම්මුතීන් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් එවැනි සම්මුතීන් වලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අපිට පැවරලා තියෙනවා ක්‍රියාත්මක කිරීම සඳහා. ඊට අමතරව අත්දැකීමක් කියන්න පුළුවන්ද? අත්දැකීම් කියලා ගත්තේ මේ දෙපාර්තමේන්තුවේ රාජකාරී ජීවිතය තුළ තියෙන අත්දැකීමක්ද? මගේ දැනට ඇත්තටම වසර 23ක වගේ සේවා කාලයක් මම මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරලා තියෙනවා. ඉතින් එතනදී මම 2004 වසරේදී විශේෂ අත්දැකීමකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ මම කුමන ජාතික වඩ උද්‍යානයේදී සේවය කරන අවස්ථාවේදී ඒ ප්‍රදේශයේම මුළු කාර්යාල භූමියත් එක්ක මම රාජකාරී කටයුතු සඳහා ඉවර්ල තීරයට ගිහිල්ලා සිටි අවස්ථාවේදී මම සුනාමි රළපහරට හසු වුණා. ඉතින් ඒ අවස්ථාවේදී හවස 3 විතර වෙනකන් මම හිතන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දැනගෙන හිටියේ නැහැ මම ජීවතුන් අතර ඉන්නවා කියලා. ඉතින් හවස 3ට තමයි අතරම මම ජීවත් වෙන බවට නැත්නම් මම අතුරුදහන් ලයිස්තුවේ තමයි හිටියේ. ඉතින් එවැනි අත්දැකීම් වලට අපිට මේ වනජීවී සම්පත් ආරක්ෂා කිරීමේ වෙනුවෙන් වැඩ කටයුතු කිරීමේදී එවැනි අත්දැකීම් අපිට ලැබිලා තියෙනවා. කුමන කොයි හරියේද ওই සිද්ධිය වුනේ? මේ සිද්ධිය වුනේ මම චිල්ලංවල ප්‍රදේශයේ. ඒ කියන්නේ ඕකන්ද දේවාලයට තව ඇතුළට වෙන්න පිටලා තියෙන විරලතිරේ. ඇත්තරම මොකද්ද වුනේ? කොහොමද බේරුනේ? නෑ ඇත්තරම මේ අවස්ථාවේදී මේ රට මැද ඇතුළට ගලාගෙන ආපු ජලපහරට මම ගසාගෙන යනකොට ආසන්නයේ තිබුණු පළු ගහක තමයි මම එල්ලිලා මගේ ජීවිතේ බේරගත්තේ. ඊට පස්සේ මම වතුර අඩු වුණාට පස්සේ ඕකන්ද දේවාලයේ ගල උඩට ගිහිල්ලා හවස 3 විතර වෙනකම් මට එතෙට්ට වෙලා ඉන්න උනා මගේ අනිකුත් දෙපාර්තමේන්තු නිලධාරීන් හා සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාවෙනකොට මගේ කාර්යාල භූමිය සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බේ සුනාමි රළපහළේ වතුරෙන්. ඒ කියන්නේ ඕකන්ද දේවාලයේ ඉදිරිපිට තියෙන මේ කාර්යාලය. ඕකන්ද දේවාලයේ ඉදිරිපිට තියෙන කාර්යාලය. එතවසින්ම ඔබ හරි වාසනාවන්තයි ඒ වගේ අවස්ථාවකට මුහුණ දීලා එවැනි අත්දැකීමකුත් වින්දනය කරලා විඳලා ඔබේ සගයන් අතරට එකතු වෙන්නට ඔබට අවස්ථාව ලැබීම එතවසින්ම මහා වාසනාවක් ජීවිතේ. මේ සාමාන්‍යයෙන් කෙනෙකුට මුහුණ දෙන්න සිදුවෙන අවස්ථාවල් වල හැටියට එවැනි අවස්ථාවල් ඉතාම විරලයි. නමුත් ඔබ ඉතාම වාසනාවන්තයි. ඒ වගේම මම කැමති දැනගන්නට මේ යම් කිසි විදිහක මේ වන ජීවී සංරක්ෂණය කරනට වඩා විශාල වෙනසක් තියෙනවා මේ දෙපා සතුන්ගෙන් බේරගන්නට වෙලා තියෙනවනේ මේ වනාන්තරයේ. එතකොට එහි වගකීම බොහෝ විට පැවරලා තියෙනවා අඩවි වන නිලධාරීන්ට.
ඉතින් එවැනි මේ කටයුත්තකට යොමු වෙන කපිල ආරියරත්න මහත්මයාගේ අත්දැකීමක් ජීවිතේ පිළිබඳව අපිට යමක් මතක් කරන්නට පුළුවන් නම් අපි ඊටම අගය කරනවා. ඔව් මම සිංහරාජ වනාන්තරයේ පාසිත සිංහරාජ අඩවනදාරි වරය වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී එක් අත්දැකීමක් තියෙනවා. ඒක තමයි මීවන ශාකවල ජාන හොරගම් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත විදේශිකයන් පිරිසක්. ඒ අවස්ථාවේදී ගොඩක් අය මේ සම්බන්ධයෙන් මේ ජාන සම්බන්ධයෙන් දැනුවත් වීමක් අපේ තිබුණේ නැහැ. නමුත් මට තේරුණා මොකද අපි ලැබපු අධ්‍යාපනයත් එක්ක ලබාගත් දැනුම අනුව මීවන ශාක කියන්නේ වසර මිලියන ගණනක් පැරණි ශාක. මේවා ලිංගික ප්‍රජනනයක් නෑ, අලිංගිකව තමයි මේ වගේ බීජාණු හටගන්නේ. එම බීජාණු පරිණත ශාක පරිණත බීජාණු සහිත කොටස් රැගෙන යනකොට මේ ඉතාම කුඩා ලියුම්කාරවල බහ මේ දවටගෙන තිබුණේ තමයි මේ බීජාණු එකතු කරගෙන තිබුණේ. මේ පුද්ගලින් අත්අඩංගුවට අරගෙන අපි ලොකු කාර්යභාරයක් සිදු කළා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයෙක් ළඟට අරගෙන ගිහිල්ලා මේ අය කොහමාරි එළි වෙනකම්ම රැකගෙන ඉන්න මට තනියම නිලධාරියෙක් වශයෙන් සිදු වුණා. ඒක ලොකු අභියෝගයක්. මොකද අත්අඩංගුවට ගත් සැකකරුවෙක් පලා යන්න දෙන්නේ නැතුව නිදි වර්ජිතව තමයි ඒ කාලය ගත කළේ. ඒක මට ලොකු අභියෝගයක් වගේම ජීවිතේ අමතක නොවන සිදුවීමක්. මොකද ඒ තුලින් ජාන සොරකමට අදාළ සැකකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කරලා ඉවරලා 1,840,000 වගේ විශාල මුදලක් අය කරගන්න සිදු වුණා. මේක සිදු කළේ ජර්මන් ජාතික මහාචාර්යවරයෙක් සහ ඔහු සමග පැමිණි තවත් 30 දෙනෙක් එකතු වෙලා තමයි මේ දෙක කළේ. මේ සිදුවීමට මුල පුරන්න ලැබීම සම්බන්ධයක මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්. කපිල මහන්තයා, දැන් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් බොහොම ඒ කියන්නේ අන්වීක්ෂීය දෙයක් තමයි ඔය බීජාණු. එතකොට ඒවන් සියුම් දෙයක් සොරකම් කරන් යන එක ගැන කොයි ආකාරයෙන්ද ඔබට නිරීක්ෂණය කරන්න හම්බුනේ, නැත්නම් තොරතුරු හම්බුනේ, ඒක අල්ලගත්තේ කොහොමද? සිංහරාජ වනාන්තරයේ එක්තරා ස්ථානයක් තියෙනවා අතුල් වීම සඳහා අතුල් කරන ස්ථානයක්. ඒ මොකද සිංහරාජ වනාන්තරයට කිසියම් සංචාරක පිරිසක් ගමන් කරනවා නම් ඒ අය සමග මාර්ගෝපදේශකයෙක් ගමන් කරනවා. ඒ මාර්ගෝපදේශකයා යනකොට දැකලා තියෙනවා මේ පරිණත බීජාණු ශාකවල පත්‍ර මේ අතගානෝ යගේ යම් යම් නිරීක්ෂණ වෙලා තියෙනවා ඒ නිලධාරියට, ඒ මාර්ගෝපදේශක මහත්මයාට. එතුමා තමයි අපේ කාර්යාලයට දැනුම් දුන්නේ මෙහෙම සිදුවීමක් සිදු වෙනවා කියලා. නමුත් අපි ගිහිල්ලා බලනකොට තිබුණේ ලියුම්කාර කීපයක ඉතාමත්ම පරිණත මීවන ශාකවල කොටස් කීපයක් පමණයි තිබුණේ. ඒ වගේට අමතරව සමහර ශාකවල තියෙන ඉතාමත්ම සියුම් සමහර දේවල් ඇහැට පේනවා, ඇහැට නොපෙනෙන සයිස් එකේ කුඩා ඒවා මේ කටියට ගන්න ක්‍රමයක් තිබුණා. මෙයලකට කරගෙන තිබ්බ ක්‍රමවේදය තමයි තෙත පුළුන් අරන් ගිහලා තිබුණා. ඒ තෙත පුළුන් වලින් අර බීජාණු ශාකවල පත්‍රිකාවල යටපැත්තේ පුළුන් කැලේ පිස දමනකොට අර බීජාණු ඒ කැලේනවා. මේවා තමයි අරගෙන ගියේ මේ කට්ටිය අරගෙන ගියේ. අපි මේ අය ගරු මහේස්ත්‍රාත්වරයෙක් ළඟට ඉදිරිපත් කළා. ඉදිරිපත් කළාට පස්සේ කරුණු පැහැදිලි කළා මේ වගේ තියෙන වටිනාකම. මේවා වසර මේවා අපි හඳුන්වන්නේ මේ මීවන ශාක කියන්නේ ජීවමාන පොසිල වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ වසර මිලියන ගණනකට පෙර තිබ්බ ශාකවල ජානමය සංයුතියම තමයි දැනට තියෙන ශාකවලක් තියෙන්නේ. මොකද මේවා ලිංගික ප්‍රජනනය සිදු වෙන්නේ නැහැ, අලිංගිකව ප්‍රජනනය වෙන නිසා. ඒ නිසා මේවා මේ කට්ටිය අරගෙන යන්නේ ඒ කට්ටිය ඒ අයගේ රටවලට අරගෙන ගිහිල්ලා මේවා විද්‍යාගාරවල තුළ වර්ධනය කරලා ඉවරලා මේ වගේ ජානමය සංයුතිය හොයාගෙන මේ අලගේ පේටන්ට් අයිතිය ඒ කට්ටිය ගන්නවා. ඒ වගේම ඒ ආශ්‍රිත යම් යම් නිෂ්පාදන කරලා ඒ අයිති ඒ කට්ටිය ගන්නවා. ඒවා අපේ වගේ මේ වගේ රටවල් වලින් අරගෙන ගිහිල්ලා කරන ලොකු විශාල ජානමය මංකොල්ලයක්. අපි ඒක අත්අඩංගුවට ලැබීම තමයි අපි සිදු කළේ. ඇත්ත වශයෙන්ම අපි සාමාන්‍යයෙන් අහන දේවල් ගස් කපා ගත්තයි, දෙවදඬු ගෙනිච්චයි, ඒ වහොරකම් කරයි, ඕකනේ සාමාන්‍යයෙන් අපිට වනජීවීන්ගේ වනාන්තර පිළිබඳව අහනකොට අහන්න වෙන ලොකුම. නමුත් ඊට වඩා අති විශාල වටිනාකමක් තියෙන මේ ජාන මේ සොරකම් කිරීම පිළිබඳව මෙවැනි නිරීක්ෂණයක් කරලා ඒවා අත්අඩංගුවට ගන්නට තරම් ඔබ දක්ෂ වීම ගැන ඇත්ත වශයෙන්ම අපිටත් ආඩම්බරයක්. මොකද එවැනි නිලධාරීන් සිටීමම ඇත්ත වශයෙන්ම තමාගේ කාර්යභාරය මොකක්ද කියලා හඳුනගෙන ඒවා පිළිබඳව දැඩි කැපවීමකින් යුතුව මෙවැනි කටයුතු කිරීම ඔබ රටට ආදර්ශයක් වෙච්ච පුද්ගලයෙක් හැටියට අපිට කපිලාරිරත්න මහත්මයව හඳුන්වන්න පුළුවන්. ඔබ මුණ දුන්නේ නැද්ද සාමාන්‍යයෙන් මේ අපේ හැමදාම අහන දැව හොරකම් කරගෙන යනවා, ඒවා ලොරිවලට පටව ගන්නවා, ඒවෙන් අල්ලස් ගන්නවා වගේ තියෙන අවස්ථාවලට ඔබට මුණ දෙන්න ලැබෙනවද? ලැබිලා තියෙනවා. මොකද මම දැන් වර්තමානයේ මම ලාහුගල අඩවනදාරි වරය වශයෙන් තමයි කටයුතු කරන්නේ. එම ප්‍රදේශයේ දැව හොරකම් කිරීම වගේ කටයුතු ටිකක් සාපේක්ෂව අඩුයි. මොකද හැමතැනම මගේ අඩවියෙන් 3-2 වගේ ප්‍රමාණයක් පිටලා තියෙන වනාන්තර ආශ්‍රිතව
තියෙන ප්‍රධානම ගැටලුව තමයි අනවසරයෙන් ඉඩම් අත්පත් කරගන්න එලි කිරීම සහ අඩවසර ඉඩම් අත්පත් කර ගැනීම මේක ප්‍රධාන වශයෙන් බලපාන්නේ මෙම ඉඩම් වලට ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍ර තියෙන දහස් ගණන් මෙම බලපත්‍ර සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා අපි ආදාළ ආයතන වලින් නිරන්තරයෙන් ඉල්ලීම් කරලා තිනවා නමුත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් කිසි පරීක්ෂණයක් සිදු වෙලා මේ බලපත්‍ර නීති විරෝධී බවට තහවුරු කරගෙනම ආලංකාර කිරීමට කටයුතු කිරීමක් සිදු කර නොතිබීම අපිට ඒ වනාන්තර ආරක්ෂා කරගන්න ලොකු බාධාවක් වෙලා තියෙනවා මේ වගේ කටයුතු සිදු කරන්න ඇතම් නිලධාරීන් පවා සම්බන්ධ වෙලා තියෙනවා මේක තමයි අපිට තියෙන විශාල ගැටලුව එම ප්‍රදේශවල තියෙන්නේ ඉඩම් වල ආර්ථික වටිනාකම වැඩි මොහොදායිනට තීටා තියෙන ඉඩම් ඒ කියන්නේ පාරිසරික සංචාරක කර්මාන්තයට ඉතාමත්ම හොඳ විභවයක් තියෙන ඉඩම් තියෙන මේ දේවල් ඉඩම් අල්ලා අත්පත් කර ගැනීමට තමයි මේ වගේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන හදන්නේ අපිට දැනට මේ වෙනකොට ඒ වගේ හඳුනාගත්ත ඒවා තියෙනවා ඇතැම් බලපත්‍ර වල තියෙනවා මුද්‍රණය කරපු වසර සහ මාසය තියෙනවා සමහර බලපත්‍ර වල ඒ මුද්‍රණය කරපු මාසෙම බලපත්‍ර ලියපු බලපත්‍ර ලැබිලා තියෙනවා අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු මේ වෙනකොට සිදු කරමින් පවතිනවා ඇත්ත වශයෙන්ම ඉතාම සතුටුදායකයි මේ ඔබ අපිත් එක්කලා මේ කරපු සාකච්ඡාව තුළින් සෑහෙන වටිනා තොරතුරු රාශියක් දැන කියා ගන්නට ලැබුණා අපි මංජුල අමරරත්න මහත්මයාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඔබ සමග වෙනත් රාජකාරී කටයුත්තකට සම්බන්ධ වෙලා හිටපු නිලධාරීන් උනත් ඒ අයගේ සහභාගීත්වය අපිට ලබා දීම තුළින් අපේ රසිකයින්ට මේ පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන්නට තරම් අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන් අප ස්තුතිවන්ත වෙනවා වනජීවී අඩවි ආරක්ෂක ඩීපී ශ්‍රියාසිංහ මහතාටත් ඒ වගේම අඩවි වන නිලධාරී කපිල ආර්යරත්න මහතාටත් ස්තුතිවන්ත වෙමින් අද මේ සාකච්ඡාව සම්බන්ධ කිරීමට දැඩි කැපවීමක් කරමින් අප සමග එක්වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහත්මයාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසක හමු වෙමු අමරරත්න මහත්මයාගේ තොරතුරුත් තව දුරටත් දැන කියා ගන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ගහකොළ වනති උපාතතුන් තත් මහපොළව උරුමයි ඇත නතීතේදී මිනිහා ඒ බව දැන සිටියයි ගහකොළ නැති වුණදා සතුන් නෑ එදාට මිනිසුන් කොයි ඒ බව දත් පොරණි පිනිහා වනේ සමග විසුවයි ආයුබෝවන් ගෝනි බිල්ලෝ දැන් කෑම කන්නේ නැති අඬන ළමයි අල්ලන්නේ නැද්ද දැන් ළමයි අල්ලන්න බෑ ළමයි දැන් අඬන්නේ හොඳට කනවනේ අම්මලා ළමයින්ට කෑම හදන සුවඳවල් මට එනවා දැන් පැල්වත්ත බටර් තියෙනවනේ කන දෙයකට දැම්මත් ගෑවත් රසයි සියට සියක් නැවුම් එලකිරි වලින් නිපදවන රසගුණ පෝෂණය පිරි පැල්වත්ත බටර් වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත ළමයෝ මටත් කටක් දෙන්නකෝ පැල්වත්ත බටර් දැම්මත් රසයි ගෑවත් රසයි අදත් වනන්තරයේ කතන්දරය ඔබට කියන්න පූර්ණ අනුග්‍රහය දේශීය කිරි නිෂ්පාදන අතර විශ්වසනීය නාමයක් දිනු පැල්වත්ත කිරි වසවිස නැති එලකිරි නිෂ්පාදනයෙන් ජනතාව පෝෂණය කරන පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ පූර්ණ අනුග්‍රහයත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයත් ඇතුව ඉදිරිපත් කළ වනන්තරයේ කතන්දරයේ ගුවන්විදුලි සංග්‍රහයයි මේ නිමාවට පත්වන්නේ. විශේෂ ස්තුතිය පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආරේශීල වික්‍රමනායක මහතාට.
වනන්තරේ කතන්දරයේ අදත් සම්බන්ධීකරණය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ආශ්‍රය ප්‍රධානී හසිනි සරච්චන්ද. අදත් වනන්තරේ කතන්දරයේ පටිගත කිරීම හා සංස්කරණය ඉඳුනිල් උපමාලිකා, නිෂ්පාදක සුජීව ප්‍රශාන්ත, පිටපත සැලසුම හා මෙහෙයවීම සුමනා ජයතිලක. මම විජයසිරි බෝපගේ. වනන්තරේ හරිම සුන්දරයි. පැල්වත්ත කෙරි වීදුරුවක රහ බලමින් වනන්තරේ කතන්දරය අහනවනම් තවත් සුන්දර වේවි. හොඳයි, ඒ සුන්දර වූ මොහොත ලබන සතියේ සිකුරාදා හවස පහට අපත් සමග ගත කරන්න අමතක කරන්න එපා. සුවදායක වූ පරිසරයක් උදා වේවා. ගඟට දොලට පණ දෙන්නේ සතයි ගහ කොළයි, පලා කොළෙන් නියලන්නේ මේ සුබදායි. ගමේ කොළේ මල් නොපිපෙන දාට ලෝලිමයි, වනේ සතුන් නිලි කලයට අලිමියේ දිනටයි. වනේ සතුන් නිලි කලයට අලිමියේ දිනටයි. Get the fire.